ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදුදහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස මෙත් පාරමිතාව ධර්ම දක්ෂිනා. අද ධර්ම දක්ෂිනාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩම කොට වදාළ ගරු දේශකයාණන් වහන්සේ මොරටුව ලුණාව උයනපාරේ බෝධිරාජා රාමහදීපති කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනංශයේ මහාචාර්ය පූජනීය අගලකඩ සිරිසුමන ස්වාමීන්ද්‍රාණන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්ස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අසතං භාවන මිච්ඡෛය පුරෙක්ඛාරංච භික්ඛුසු අපාසේසු ච ඉස්සරියං පූජා පරකුලේසු චති. ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය සිල් දෙනාගේම ජීවිතවලට මේ රාත්‍රියේහි සැලසේවා කියන උදාර ප්‍රාර්ථනෙන් යුක්තව අද දවසෙත් දිනේට નિયમિત මාගේ ධර්මදේශනාව ආරම්භ කරන්නට කැමැතියි. පින්වත්නි, ඔබ අද දවසේ කටයුතු සියල්ල හමාර වෙලා මේ මොහොතේ සූදානම් වෙන්නේ සුපුරුදු ලෙසින් රාත්‍රියේහි මා විසින් දේශනා කරනු ලබන මේ උතුම් ධර්මදේශනාව දේශනා කරන්නට. අද දවසේ ධර්මදේශනාව සඳහා දායකත්වයේගෙන ක්‍රියා කරන්නේ රත්මලාන මීඩියල් හරස්පාර අංක 49 පදිංචි ධම්මිකා වන්‍යාරච්චි මහත්මියයි. මාර්තු මාසයට උපන්දින යෙදෙන සුනිල් වික්‍රමසේකර ස්වාමි පුරුෂයාටත් නන්දාවති මවට මදුසි වික්‍රමසේකර දියණියට සහ ශාන්ති වන්‍යාරච්චි සොහිරියට යන මේ සියලු දෙනාට අවශ්‍ය ආශිර්වාදය සලසා දීම අද දවසේ ධර්මදේශනාව තුළදී සිදු කරන්නට අප බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තුව සිත් රඳවා ගනිමින් සියලු දෙනා මා සමග එකතු වෙමින් මේ උතුම් ධර්ම දේශනාවට සවන් දෙන්න ලෙස ඔබෙන් කරුණාවෙන් මේ වෙලාවේ නැවත වරක් ආයාචනා කරන්නට කැමැතියි. අපේ බුදු සමයෙහි වචන දෙකක් තිබෙනවා බොහෝ වෙලාවට ඉතාම වැදගත් වන සමාජ ජීවිතයේදී මේ වචන දෙක අපට බෙහෙවින් වැදගත්. ඒ වචන දෙක වන්නේ අත්තුක්කංසනය සහ පරවම්බනය කියන මේ වචන දෙකයි. මේක බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ මනුෂ්‍ය ජීවිතයේ ඇතැන් මිනිසුන් තුළ දකින්නට තිබෙන බරපතල දුර්වලතාවයක් ලෙස තමයි මේ වචන දෙක දක්වන්නට පුළුවන් වන්නේ. අත්තුක්කංසනය කියලා කියන්නේ හැම වෙලාවකම තමා හුවා දැක්වීම සඳහා කටයුතු කිරීම. තමා හුවා දක්වනවා විතරක් නෙමෙයි,
තමා හුවා දක්වමින් අන්‍යයන් හෙලා දැකීමද අත්තුක්කංසන යෙහි ලක්ෂණයයි. අපට අපේ සමාජයේදී ඕනෑතරම් එවැනි මිනිසුන් දකින්නට බැරිකමක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි කිසිවිටකත් මෙවැනි දුර්වල ජීවිතයකට ඇකීමක් ලැබෙන්නේ නැහැ. තමන් හුවා දක්වමින් අනුන් හෙලා දැකීමේ මේ දුර්වල චරිත ලක්ෂණය බුද්ධ ශ්‍රාවකයෙකුට කිසිවිටකත් ගැලපෙන්නේ නැහැ. අපේ රහතන් වහන්සේලා පවා කිසිවිටකත් තමන් රහත්යයි, තමන් රහතන් වහන්සේ කෙනෙක් යයි පෙනී සිටිමින් තමන්ගේ රහත් භාවයේ තිබෙන උතුම් බව පළ කරමින් තමන්ගේ දක්ෂතාවය තමන් අන්‍යයන්ට වඩා සුවිශේෂී බව ආදිය දක්වමින් අනුන් හෙලා දැකීම කොයි වෙලාවකවත් සිදු කරන්නේ නැහැ. එනිසා මේ අත්තුක්කංසන තමා හුවා දැක්වීම, පරවම්බන අනුන් හෙලා දැකීම, මේ ගුණධර්ම නැත්නම් මේවා මනුෂ ජීවිතයක දුර්වල ලක්ෂණ හැටියටයි හැම වෙලාවෙම බුදු සමය තුළ සාකච්ඡා කෙරෙන්නේ. මේ දුර්වල ලක්ෂණ ඕනෑම චරිතයක් පවට නැඹුරු කරනවා, ක්ලේශ ධර්මවලට නැඹුරු කරනවා, මනුෂ සමාජය තුළ ඔවුන්ට ජීවත් වෙන්න තියෙන වටපිටාව තුළ ප්‍රියමනාප බව අහිමි කරනවා, නැති කරනවා. ඒ නිසා තමයි බුදුපියාණන් වහන්සේ ධම්මපදයේදී දේශනා කරනවා ගාථාවක්, අසතං භාවන මිච්ඡය පුරෙක්ඛාරංච භික්ඛුසු අපාසේසුච ඉස්සරියං පූජාපර කුලේසුච. මේ ගාථාවෙන් කියවෙන්නේ අඥානයා හැම වෙලාවෙම තමාගේ නැති ගුණ පෙන්වමින් අන්‍යයන්ගෙන් ගරුබුහුමන් ලාභ සත්කාර අපේක්ෂා කරන බවයි. මං හිතන්නේ ධම්මපදයේහි අපට හමුවන මේ ගාථා පාඨයේහි අරුත මම මුලින් පැහැදිලි කළ අත්තුක්කංසන, පරවම්බන දුර්වලතා ඇති මිනිසෙකුගේ ලක්ෂණ හැටියට වඩාත් හොඳින් විග්‍රහ කර දක්වන්නට පුළුවන්. අඥාන මිනිසයා, මේ අනුවණයා, ඒ අඥානකමේ ලක්ෂණයක් හැටියට තමයි හැම වෙලාවෙම තමන්ගේ නැතිගුණ ප්‍රදර්ශනය කිරීමට උත්සාහ කරන්නේ. ඒ වගේම ඒ නැතිගුණ සමාජයේදී ප්‍රදර්ශනය කරමින් වෙනත් අයගෙන් ලාභ සත්කාර, පුද සත්කාර, බුහුමන් අපේක්ෂා කරනවා. එතකොට එක වචනයකින් අපිට කිව්වොත් මනුෂ්‍ය ජීවිතයක තියෙන පුහු බව, පුහු බව, ඒක පුහුදුන් බවට වඩා පුහු බව, හිස් බවම අපට අනාවරණය කරන ධර්මතාවයක් හැටියට මේ ලක්ෂණය තවදුරටත් අපිට දක්වන්නට පුළුවන්. මෙන්න මේ කාරණාවන් විග්‍රහ කරගන්නට අද සමාජය තුළ ඕනෑතරම් මානව චරිත තුළ නිදසුන් ගන්නට අපිට පුළුවන්කම ලැබෙනවා. තමන්ගේ සමහර විට ආයතනයක වෙන්න පුළුවන්, එහෙම නැත්නම් සමිතියක සමාගමක වෙන්න පුළුවන්. තමා තුළ තියෙන අදක්ෂතා ඒවා යටපත් කරගෙන, නොහැකියාවන් යටපත් කරගෙන, ඒ වගේම සමහර වෙලාවට සමාජයේ ඉදිරියේදී හිස් මිනිසෙක් විදියට, හිස් බවකින් ප්‍රදර්ශනය වීම තරම් මං හිතන්නේ මානව දුර්ගුණයක්, පිරිහින ලක්ෂණයක් අපිට තවත් දකින්නට නැති තරම්. බුදුරජාණන් වහන්සේ මජ්ක්‍ධිම නිකායේ දේශනා කරන එක සූත්‍රයක් අනංගන සූත්‍රය කියලා. මේ අනංගන සූත්‍රයේදී පින්වත්නි බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා, සමහර පුච්චලෝ ඉන්නවා මේ සමාජය තුළ, තමා තුළ අප්‍රමාණ දුර්වල ලක්ෂණ පවතිමින්
ඒ දුර්වල ලක්ෂණ තියෙන බව නොදැනගෙන කටයුතු කරන පිරිස් ඉන්නවා කියලා. බුදුරජාණන් වහන්සේ අනංගන සූත්‍රයේදී පෙන්වා දෙනවා. මේ දුර්වල ලක්ෂණය බුදුහිමියන් පෙන්වා දෙන්නේ ඇත්ත වශයෙන්ම ඒ පුච්චලයා පෞකාරයක් හැටියට පෙන්වමින්. තමා තුළ ක්ලේශ ධර්ම තියෙනවා, දුර්වලතා තියෙනවා, ඒවා අනුන් ඉදිරියේ ප්‍රකාශ නොකරන සංගවා ගන්න පුච්චලයා නැත්තං ඒ බව එක් විදියකින් සමහරට කල්පනා දෙනු කරන්න මේක මගේ දුර්වලතාවයක් කියලා කල්පනා කරන්නත් බැරි එහෙමත් මිනිස්සු ඉන්නවා. ඒ හැම දෙනාම සමාජයට මහා අවැඩදායක කෙනෙක් හැටියට තමයි දක්වන්නට පුළුවන්කම ලැබෙන්නේ. එබැවින් අද දවසේ මේ සියල්ල විස්තර කරලීම උදෙසා මා විසින් දේශනා කරනු ලබන්නේ ජාතක පොතේ 80 වෙනි ජාතකය හැටියට සාකච්ඡා කරන භීමසේන ජාතකයයි. 80 වෙනි ජාතක කතාව මාගේ සාකච්ඡාව වැඩිදුරටත් අවශ්‍ය කෙනෙකුට ජාතක පොත පෙරලලා 80 වෙනි ජාතක කතාව පෙරලා ගත්තාම ඔබට මේ ජාතක කතාව කියවා බලන්න පුළුවන්කම ලැබෙනවා. එනිසා මෙතැන් සිට අත්තුක්කංසන පරවම්බන පුජ්‍යලේකුගේ ලක්ෂණ හුවා දක්වන්නට ඉතාම වැදගත් වන, ඒ වගේම තමාගේ නැතිගුණ සමාජයේ ඉදිරියේහි ප්‍රදර්ශනය කරමින් අන්‍යයන්ගෙන් ගරු බුහුමං ලබන්නට උත්සාහ ගන්න මිනිසෙකුගේ චරිතයක් අපූර්ව ලෙස විකාශනය කෙරෙන තවත් රසබර ජාතක කතාවක් අද දවසේ ඔබ ඉදිරියේ තබන්නට මේ ධර්ම දේශනාවේදී මා උත්සාහ ගන්නවා. තවද ඒ ජාතක කතාවේ නම භීමසේන ජාතකය කියලා මං මුල්නොත් සඳහන් කළා. භීමසේන ජාතකය කතාකරුවා ආරම්භ කරන්නේ තවද එක් සමයෙක්හි ලෝකත්‍රයෙහි පතලා වූ කීර්ති ഘോഷා ඇති තිලෝගුරු බුදුරජාණන් වහන්සේ දෙව්රම් විහිර වසනසේක් තමහට ස්තුති කරන්නා වූ එක්තරා භික්ෂුවක් අරබයා මේ ජාතකය වදාළසේක. ඒ අනුව කියවෙන්නේ බුදුරජාණන් වහන්සේ දෙව්රම් විහිර වැඩ වසන කාලයේහි තමහට ස්තුති කරන්නා වූ එක්තරා භික්ෂුවක්. එන් තමහට ස්තුති කරනවා කියන්නේ තමාගේ ශ්‍රේෂ්ඨත්වයම මතුකර පෙන්වන්නට වෑයම් කරන භික්ෂුවක්. ඔන්න බලන්න, සාමාන්‍ය පෘථග්ජන ගිහි සමාජය විතරක් නෙමෙයි, පෘථග්ජන පැවිදි සමාජය තුලත් මේ අද නෙමෙයි බුද්ධ කාලීනව දෙව්රම් වෙහෙරේ බුදු සෙවණේ පැවිදි වෙලා, ඒ පැවිදි වෙලා මේ ලෝකේ සංසාරයෙන් මිදෙන්න තියෙන හොඳම දොරටුවටත් පැමිණිලා සසර දුකින් සසර බියෙන් ගැලවෙන්නට තියෙන හොඳම නවාතැනටත් ප්‍රවේශ වෙලා, නමුත් එක්තරා මදයකින් යුක්තව ක්‍රියා කරන භික්ෂුවක් තමයි මෙහිදී අපට අනාවරණය වෙන්නේ. තමහට ස්තුති කරන්නා වූ, ඒ කියන්නේ තමාට ස්තුති කරගෙන මමම තමයි උතුම්, මමම තමයි ශ්‍රේෂ්ඨ, මම කියන මමත්වය ඉස්මතු කරමින් අන්‍යයන්ට වඩා තමා අනුන් ඉදිරියේ සුවිශේෂී කෙනෙකු වෙන්නට, අනුන් ඉදිරියේ තමා කැපී පෙනෙන්නෙකු බවට පත්වෙන්නට උත්සාහගත් අවස්ථාවක් තමයි මේ කතාව තුළ
අපට දැකිය හැකි වන්නේ. එක් භික්ෂූන් වහන්සේ කෙනෙක් ඇවැත්නි, අපගේ ජාතිය හා සමාන වූ ජාතියෙක් නම් නැත. අපගේ ගෝත්‍රය හා සමාන වූ ගෝත්‍රයෙක් නම් නැත. අපගේ දාසකර්මකාරාදීහුත් ඇල්සාලේ බත්හා මත්ස්‍යමාංස අනුභව කෙරෙති. කසීරට සුවඳ විලවුන් ගල්වති. අපි මහන වූ බැවින් දැන් මෙබඳු වූ රූක්ෂ භෝජනය අනුභව කරම්හ. රූක්ෂ වූ සිවුරු වළඳම්හයි. ස්ථවිර නවක මධ්‍යම භික්ෂූන් සමීපෙහිදී තමන් වහන්සේගේ මහන් තත්වය කියමින් ජාත්‍යාදී පදයෙන් මෙරමාහට නින්දා කරමින් ඇවිදිනා සේක. පින්වත්නි, ඔන්න බලන්න ඉතාම හොඳට කල්පනා කරලා සිද්ධ වෙච්ච දේ. මේ භික්ෂුව හැම වෙලාවෙම උත්සාහ ගන්නවා තමන්ගේ කුලය, තමන්ගේ ජාතිය ශ්‍රේෂ්ඨත්වයට පත්කොට දක්වන්නට. ඔබට පැහැදිලි මා විසින් ඉදිරිපත් කරපු ඒ අදහස් ටික බලන්න කොච්චර මේ භික්ෂුවගේ ජීවිතේ අවාසනාවන්ත ස්වභාවය ප්‍රකට කරනවද කියලා. භික්ෂුවක් හැටියට තමන් ඒ අනෙක් භික්ෂූන් වහන්සේලා ඉදිරියේදී තමන්ගේ මහන් තත්වය කොයි තරම් කැපී පෙනෙන්නට ඉදිරිපත් කරනවද, උත්සාහ කරනවද කියලා ඔබට මෙයින් දකින්න පුළුවන්. අපගේ ජාතිය හා සමාන වූ ජාතියෙක් නම් නැත. එහෙම කියනවා. අනිත් අය ඉදිරියේ කියනවා අපගේ ජාතිය මේ භික්ෂුවක්. භික්ෂුවකට ජාතියක් තියෙන්න බෑ. කොහෙද භික්ෂුවකට ජාතියක්? බුදුරජාණන් වහන්සේ භික්ෂු සමාජයේ පිළිබඳව කරපු විවරණයේදී ඉතාම පැහැදිලිව සඳහන් කළ තිබෙනවා, භික්ෂු සමාජය කියන්නේ ඉන්දියාවේ සතර දිසාවෙන් ගලාගෙන එන මහා ගංගා හතරක්. ඒ ගංගා හතර මුහුදට වැටුණහම ඒ ගංගා හතරෙන් ගලාගෙන එන සියලුම ජලය එකම ලුණු රස ගන්නවා වගේ, එකම ලුණු රස ගන්නවා වගේ භික්ෂු සමාජය මොන කුලයෙන් ආවත් මොන විදියට ඇවිල්ලා පැවිදි වුණත් අන්තිමේදී එකම භික්ෂු සමාජයක සමාජිකයෝ, එකම භික්ෂු සමාජයේ පිරිවර. කාටවත් එතෙන්ට ගියාට පස්සේ ගිහි ජීවිතයේදී තමන්ගේ ශ්‍රේෂ්ඨත්වයවත් ඉස්මතු කරගන්න ඉස්මතු කරමින් සාකච්ඡාවක් ඉදිරිපත් කරන්න බෑ. උන්වහන්සේ කියන්නේ අපගේ ජාතිය හා සමාන වූ ජාතියක නම් නැද්ද? අපි රටට ආදරය කරන්න ඕනේ. අපේ රටේ අපි බිහිවුණු ජනවර්ගයට ආදරය කරන්න ඕනේ. හැබැයි ඒකෙන් අනිත් සියල්ල හෙලා දකින්නට කොහොමවත් උගන්නන්නේ නැහැ. දැන් මොහු කියන්නේ අපගේ ජාතිය හා සමාන වූ ජාතියෙක් නැහැ කියලා කියන්නේ අන්‍ය සියලු ජාති. එතන ජාතිය කියලා කියන්නේ ඔහුගේ ජනවර්ගය නොවේ. ඔහුගේ ඉපදුණු පරපුර, ඒ පරපුර ගැනයි මේ කියන්නේ. එතකොට අපිට එහෙම පුළුවන්ද භික්ෂුවකට තමන්ගේ පරපුරේ නැත්තම් ගෝත්‍රය, වංශය, පරම්පරාව මං අහවල් පරපුරේ කෙනෙක් එහෙම කියලා මේකෙදි මේ කසාවතට එහෙම සීමා නැහැ. මේ කසාවත පුරවාගත්ත සියලු දෙනාම එකම ගෝත්‍රය, එකම වංශය, ඒ තමයි භික්ෂු වංශය කියන එක. ඒකෙන් පිට මෙතන මොන රදල පවුලකින් ආවත්, මොන පහළ සේවක කුලයකින් කොයින් පැවිදි වුණත්, කම්කරුවෙක් පැවිදි වුණත්, රජෙක් ගෙදරකින් පැවිදි වුණත්, සියල්ලෝම එකම භික්ෂු වංශයේ සාමාජිකයෝ. එතකොට මේ පුජ්‍යලයා අන්‍ය භික්ෂූන් ඉදිරියේ තමන් වංශයෙන්, උපතින්, පරපුරෙන් තාම ශ්‍රේෂ්ඨයෙකු බව කියා පාමින්, එවිතරක් නෙමෙයි ඔහු කියනවා අපගේ දාසකර්මකාරාදීහුත් ඇල්සාලේ බත් අනුභව කරනවා, මත්ස්මාංස අනුභව කරනවා, සුවඳ විලවුන් ගල්වනවා. කියන්නේ මේ ඉහළම සුඛෝපභෝගී පවුලක
ජීවිත ගත කරනවාය කියන එක කියලා මේ මම පැවිදි වුණු නිසා රූක්ෂ වූ සීරු වළඳම් රූක්ෂ වූ භෝජනය වළඳම් මේ විදියට පැවිදි ජීවිතයේදී පත් වෙච්ච නිසා මෙහෙම කටුක විදියට ජීවත් වෙනව නැත්නම් අපි මෙහෙම ශ්‍රේෂ්ඨ පරපුරක කෙනෙක් කියලා අනිත් අයට නිඳා කරමින් තමන් වහන්සේගේ මහන් තත්වයේ කියමින් ජාත්‍යාදී පදයෙන් මෙරමාහට නිඳා කරමින් ඇවිදිනාසේක. ඔන්න බලන්න අර ගාථාවේ කිව්වා වගේම අත්තුක්කංශන පරවම් තමන්ගේ ශ්‍රේෂ්ඨත්වය මතු කරනවා අනුන් හෙලා දකිනවා. ඉක්බිත්තෙන් එක් භික්ෂුන් වහන්සේ කෙනෙකුන් මේ භික්ෂුගේ කුල ප්‍රදේශය හා ජාති ගෝත්‍රයේ පරීක්ෂාකට මොහු තමාගේ ප්‍රතාප කියන බව භික්ෂුන් වහන්සේ දම්සභා මණ්ඩපෙහි රැස්ව හිඳ ඇවැත්නි අසවල් මහන මෙබඳු නෛර්යානික ශාසනයෙහි මහනව තෙමේ තමාහට ස්තුති කොට මෙරමාහට නින්දා කරමින් ඇවිදිනේයයි ඒ භික්ෂුවගේ නුගුණ කිය කියා වුනුසේක. ධර්මසභා මණ්ඩපෙත් මේක කතා වෙනවා. මේ භික්ෂුව මේ වගේ නෛර්යානික ශාසනයක නිවන් මගට යොමු කරන සසුනක පැවිදි වෙලා ඒ මගට අවශ්‍ය වන කරුණු කාරණා සාධනය කරගන්නේ නැතුව ඒ මග සාදා ගන්නට වෙර වීර්ය නොදරා තමන්ගේ උපත ජන්මය පරපුර මේවා කියමින් අනිත් අයට නිඳා කරමින් ඉන්නවායි කියන එක දම්සභා මණ්ඩපෙත් සාකච්ඡා වුණා. එකල්ලි බුදුරජාණන් වහන්සේ දම්සභා මණ්ඩපයට වැඩ මහණෙනි දැන්මා එන්නාට පළමුව කවර කතාවකින් යුතුව වුණාදැයි විචාරා මෙනම් කතාවකින් යුක්තව උනුම් යයි කී කල්ලි මහණෙනි ඒ මහන දැන් තමාට ස්තුතිකොට ඇවිදින්නේ වෙයි පෙරත් තමාට ස්තුතිකොට අනුන්ට නින්දා කර මින් ඇවිද්දේම වේදැයි පදාරා. එතකොට මෙයා මේ භවයේ විතරක් නෙමෙයි පෙර භවවලත් මෙසේම හැසිරී තිබෙනවාය කියන බව පෙන්වා දීම බුදුරජාණන් වහන්සේ වදාළ පසු ඒ අතීත කතන්දරය පෙළ ගැස්වීම සඳහා අතීත කතාව නැතහොත් භීමසේන ජාතක කතාව තථාගත ලෝතුරා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කෙරෙනවා. අපි මෙතැන් සිට භීමසේන ජාතකය පුංචි ජාතක කතාවක්. මේ ජාතක කතාවේ සිදුවීම් පෙළ ඉතාම වැදගත්. මේවා නූතනයේ මේ සමාජය තුළ හැම තැනකදීම දකින්නට තියෙන සමාජ දුර්වලතා. ජාතක කතා කරුවා ඇත්ත වශයෙන්ම මොන තරම් නිරීක්ෂණයෙන් එදා මේ මානව ජීවිතයේ තියෙන දුබලතා අදටත් එලෙසම අපිට හමුවන මිනිසුන්ගේ දුර්වලතා කොච්චර ලස්සනට අනාවරණය කරගෙන තිබෙනවාද බලන්න. මා ඔබට සතියක් සතියක් පාසා දේශනා කරන එක එක ජාතක කතාව මා තෝරාගන්නේ මේ වසර පුරාම එක් එක් මිනිස්යන්ගේ දුර්වලතා කවර ආකාරද කියන එක ගැන හොඳ සාහිත්‍යමය විග්‍රහයක් ඔබ ඉදිරියේ තබන්න. ඒ අනුව අද දවසේ වචන දෙකයි මේ බණහන මිනිස්සුන්ට මේ වචන දෙක හොඳටම පැහැදිලි. යම්කිසි අච්චානේ කොහේ හරි තැනක ඉන්නවා නම් තමා හුවා දක්වමින් අනුන් හෙලා දකින්න. ගෙදර වුණත් කමක් නැව ගෙවල් වල ඉන්නේ සමහර ස්වාමි පුරුෂයෝ භාර්යාවන්ට සමහර වෙලාවට තමන්ගේ කුලය වංශය නැත්නම් තමන්ගේ පරපුර ගැන මහා දේවල් කිය කිය භාර්යාව පල්ලෙහාටම ඇදලා දාන හෙලා දකින්නවා. සමහර භාර්යාවරු ඉන්නවා තමන්ගේ අම්මල තාත්තලාගේ දේපල ධනය කුලය මලය ඔය දේවල් ටික ඇදගෙන ස්වාමි පුරුෂයා හෙලා දකිනවා. ඔහුගේ ආත්ම ගෞරවය විනාශ කරනවා. එනිසා මේක ගෙයක් ඇතුලේ තියෙන ප්‍රශ්නයක්. හොඳට කල්පනා කරන්න ගෙයක් ඇතුලේ සමහර තැන්වල මේ වගේ ප්‍රශ්න උද්ගත වෙලා නැද්ද උද්ගත වෙන්නේ නැද්ද මේවා ගැන සමහර විට විවාහ වෙලා දරුවනුත් ලැබිලා දරුවනුත් ලොකු මහත්වෙන තුලත් ඇතැම් ස්වාමි භාර්යාවෝ මේ වංශ කබල් ගෑමේ ක්‍රියාවලිය යෙදෙන්නේ නැද්දයි බලන්න අප්‍රමාණව අපට දකින්න පුළුවන්. එනිසා මේ ජාතක කතා කරුවා
විවරණය කරන ඒ සමාජය නූතන සමාජයයි. කාලය විසින් අපි බොහෝම දුර ගෙවා තිබුණත්, කාලය විසින් අපි සෑහෙන දුරක් ගමන් කරලා තිබුණත්, අපි ගෙවන්නේ ජාතක කතා කරුවා විසින් විග්‍රහ කරන මිනිස්යාගේ ඒ සමාජ රටාවම තමයි අද. බලන්න මේ ගෙදරක් ඇතුළෙම අපිට දකින්න පුළුවන් ආයතනයක උනත් ඔය සමහර ආයතන ප්‍රධානීන් අනික් කණ්ඩායම් ටික රැස් කරගෙන මමයි ඔක්කොම දන්නේ, මම තමයි මෙතන ප්‍රධානියා, මං යටතේ ඉන්න ඕනේ, මං කියන දේ කරන්න ඕනේ, ওই විදිහට අර සියල්ලම හෙලා දකිනවා. සමහර ඊට වඩා දක්ෂෝ ඉන්න පුළුවන් එතන. ඒ සියල්ලම හෙලා දැකලා කටයුතු කරන අවස්ථාවල් අපිට දකින්න පුළුවන්. ඒ නිසා මේ අවසනාවන්ත ජන සමාජයට ජාතක කතාවෙන් ලබා දෙන ධර්ම විග්‍රහය සහ සාහිත්‍යමය රසවින්දනය මිනිස් සමාජය නිසිතැනට රැගෙන ඒම සඳහා පුදුම තරම් බලපෑමක් කරන්න පුළුවන් තක්ෂලාවක්. මාටින් වික්‍රමසිංහ ඒ නිසා මයි කිව්වේ 200ක් අවුරුද්දක් ජීවත් වීමෙන් ලැබිය නොහැකි දැනුමකුත් අත්දැකීම් සම්භාරයකුත් ජාතක පොත පරිශීලනය කරන පාඨකයාට ලැබිය හැකිය කියලා. ඒ ප්‍රකාශය තරම් ජාතක කොතට සාධාරණයට කළ වෙනත් අර්ථකථනයක් ඇත්තේ නැති තරම් බලන්න මා මේ කියන්නේ. මේ වගේ එක එක දවසට මා ඉදිරිපත් කරන කතාවක ඒ සාකච්ඡා වෙන මනුෂ්‍ය සමාජය කිසිවිටකත් ඈත දඹදිව බරණස් රජුගේ සමාජය නොවි. ඒ සමාජයේ මිනිසුනගේ දුර්වලතා අපූරු ලෙස ජාතක කතා කරවා විවරණය කරන්නේ සදාතන මනුෂ්‍ය ධර්ම විවරණය කරන කතාකරුවෙක් හැටියට. බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් ලෙසින් අපි අතිශයින් භක්ති ආදරයෙන් මේ හදාරණ කතා පෙළ තුල සැබවින්ම නූතන මනුෂ්‍යයාගේ ජීවිතය පිළිබඳ ප්‍රබල නිරූපණ තමයි අපි දකින්නේ. දැන් අපි අතීත කතාව බිමසේන ජාතකයේ අතීත කතාව ඔබට විවරණය කරන්න මම උත්සාහ ගන්නවා. ජටකීය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජු කෙනෙක් රාජ්‍ය කරන සමයෙහි අපමහා බෝසතාණෝ එක් නියම් ගමක ප්‍රසිද්ධ වූ බ්‍රාහ්මණ වංශයේ ඉපිද වැඩිවිය පැමිණ තක්ෂලා නුවර දිසාපාමුක් ආචාර්යින් සමීපයෙහි හිඳ වේදකය හා අෂ්ටාදශ විද්‍යාස්ථාන ඉගෙන සියලු ශිල්පෙහි මුදුන් පැමිණ චුල්ල දනුග්ගහ පණ්ඩිතයෝ යැයි මේ නමින් ප්‍රසිද්ධ විය. එතකොට කාරණා කීපයක් පැහැදිලි කර ගැනීම අවශ්‍යයි ශ්‍රාවකයාගේ පහසුව සඳහා. බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු කෙනෙක් රජය කරන අතීත සමාජයේ අපේ බෝසතාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පෙර අත්භාවයක ආත්ම භාවයක උත්පත්තිය ලැබෙනවා කවුරු වෙලාද? නියම්ගමික ප්‍රසිද්ධ වූ බ්‍රාහ්මණ වංශයේ බ්‍රාහ්මණයෙක් වෙලා උත්පත්තිය ලැබෙනවා. ඒ බ්‍රාහ්මණයෙක් වෙලා බ්‍රාහ්මණ වංශයේ උපත ලැබෙන බෝසත් කුමාරයා නිසි කල වයසට පැමිණියාට පස්සේ තක්ෂලා නුවර දිසාපාමුක්කාචාර්යන් සමීපයේ සුපුරුදු පරිදි එදා යුගයේ ශිල්ප ලබන්නට තක්ෂලාවට පිටත් කරලා යවනවා. එහි සිට වේදකය, ඒ කියන්නේ එදා තිබුණු ඒ චතුර්වේදයන් සහ අෂ්ටාදස විද්‍යා 18ක් විද්‍යා, විද්‍යාවන් 18ක්, ශිල්ප 18ක් ඉගෙන සියලු ශිල්පයෙහි මුදුන් පැමිණ. එතකොට මේ සියලුම ශිල්පවල කෙළවරට පැමිණිලා චුල්ල දනුග්ගහ පණ්ඩිතයෝ යයි ප්‍රසිද්ධ විය. එතකොට චුල්ල දනුග්ගහ පණ්ඩිතයෝ, ඔන්න චරිතය තේරුම් ගන්න. දැන් අපි චරිත දෙකක් හඳුනාගත්ත වර්තමාන කතාවේ ජාති මදයෙන් මත් වූ භික්ෂුව. මේ කතාවේ ඔන්න අපට චරිතයක් හම්බෙනවා, චුල්ල දනුග්ගහ පණ්ඩිතයා. ඔහු සකල
ශාස්ත්‍රවල ප්‍රාරප්‍රාප්තයක වුණා. සකල ශිල්පයේ පාරප්‍රාප්ත මහා ඥානවන්තයෙකු බවට පත් වෙනවා තක්ෂලා නුවර. තුන්වෙනුව, ඒ අපමහ බෝසතාණෝ තක්ෂලා නුවරින් නික්ම සියලු සමයාන්තර ශිල්පෙහි පරීක්ෂා කරමින් මහින්සක රාජ්‍යයට ගියේය. සමයාන්තර සියලු ආගම් පිළිබඳවත් ඉගෙනීම් කළා. මහින්සක කියන රාජ්‍යයට යනවා. මේ ජාතකයෙහි ඌ කලි අප බෝසතාණෝ මදක් මිටියෝය. ඔන්න ඕක වැදගත්. මේක තමයි මේ කතාවේ, මේ කතාව නාට්‍යයක් නම්, මේ කතාව සිනමාපටයක් නම්, මේ කතාව නවකතාවක් නම්, කෙටි කතාවක් නම්, ඒ කතාවේ වස්තු විෂය ගොඩ නගන වැදගත්ම තැන වෙන්නේ බෝසතාණෝ මිටි චරිතයක් වීම. සමහර වෙලාවට කල්පනා කර බලන්න, අපේ සමාජයේ ඕන තරම් ඉන්නව මෙහෙම කිසියම් ආකාරයක එක්කෝ තමන්ගේ දුර්වලතාවයක්, එහෙම නැත්නම් තමන්ට ජන්මයෙන් ලැබුණු දියනේ. උස, මහත, මිටි, හින්දෑරි, කෙට්ටු, කළු, සුදු, මේවා ජානවලින් තමන්ට පැමිණෙන දේවල්. එතකොට දැන් මේ බෝසතාණෝ මිටි පුරුෂයෙක් හැටියට තමයි උපදින්නේ. සමහර වෙලාවට ඒක සමහර කෙනෙකුට ටිකක් ශාරීරික පෞරුෂය ඉදිරිපත් කර ගැනීම සඳහා බාධකයක් හැටියට නූතන සමාජයේ සලකනවා. එහෙම කල්පනා කරනවා. ඒවට පිළියම් සොයනවා සමහර අය. එහෙම පිළියම් සොයලා ඒවෙන් විනාශ ජීවිතයට හානි කර ගන්න අයත් ඕන තරම් ඉන්නවා අපි දකිනවා. එබැවින් පින්වත්නි, ඒ වගේ දුර්වලතාවයකින් යුක්තව ඉපදිච්ච මිනිසෙක් හැබැයි මුළු මහත් සමාජයටම අභියෝග කරන්න පුළුවන් ඌ ආකාරය මේ ජාතක කතාව හැදෑරුවම අපට පේනවා. මදක් මිටියෝය, නැමුණා ඌ ආකාරයත් ඌය. කොන්ද ටිකක් නැමිලා, මිටි විතරක් නෙවෙයි ටිකක් ශරීරය කුද ස්වභාවයටත් පත් වෙලා. එසේ හේන් ඒ බෝධිසත්වෝ මෙසේ සිතුය. ඉතින් මම කිසි රජ්ජුරු කෙනෙකුන් කරා ගියෙන්නම් ඒ රජ්ජුරුවන් වහන්සේ මෙසේ ලකුණ්ට ඇත්තෝ අපට කුමක් කරන්නෝ දැයි කියන සේක. එතකොට මෙයා සමහර වෙලාවට මෙයාගේ ශිල්ප දක්ෂතාව දැන නොගත්ත, බාහිර හැඩරුව පමණක් බලන රැකියාවකට ගියාට පස්සේ වහාම ප්‍රතික්ෂේප වෙනවා. එහෙම ප්‍රතික්ෂේප වෙන්නත් ඇති අප්‍රමාණව. ඒ නිසා මේ පුරුෂයා කල්පනා කරනවා ලකුණ්ට. ලකුණ්ට කියන්නේ තමන්ගේ මිටි බව. ඒ නිසා තමාට රැකියාවක් සොයා ගැනීම අපහසු නිසා ඔහු කල්පනා කරනවා, ඔන්න බලන්න මිටි බව ජයගන්නට මිටි පුරුෂයෙකු කරන තීන්දුව. එසේ මම ආරෝහ පරිණාහයෙන් යුක්ත වූ එක් පුරුෂයෙකු ඉදිරිකොට ගෙන ඔහු නිසා ජීවත් වීම නම් යහපත් වන්නේ යැයි සිතා බෝධිසත්වයෝ එබඳු පුරුෂයෙකු සොයන්නාහු. භීමසේන නම් වූ එක් වියතක්කුගේ පිළිවියන තැනට ගොස් ඔහුවා සමග පිළිසඳර කතා කොට හොයාගන්නවා කෙනෙක්. තමන් මිටි නිසා හොඳට ආරෝහ පරිණාහ බව තියෙන කෙනෙක්, ඇඟපත ලොකු මහත කෙනෙක් හොයාගන්න. ඔහුගේ නම භීමසේන. ඔහු රෙදි වියන කෙනෙක්, පිළිවියන. ඇඟපත ලොකු වුණාට, මහත් වුණාට වස්ත්‍ර වියා තමයි ඔහු ජීවත් වෙන්නේ. ඔහු ළඟට ගිහිල්ලා මහ බෝසත්ාණන් මහන්සිය නැත්තම් චුල්ල දනුග්ගහ පඬිවරයා මෙසේ කියනවා. සබඳ, තෝ කිනම් හොඳයි විචාලෝය, තෝ කිනම් හොඳයි විචාලෝය, ඔබේ නම මොකක්? මම භීමසේන නම් වෙමි කී කල්ලි කිමෙද්ද තෝ මෙසේ විශිෂ්ට වූ ආරෝහ පරිණාහයෙන් යුක්තව මේ හීන ක්‍රියාව කුමක් පිණිස කරන්නේ? රෙදිවියනෙක් මේ තරම් විශාල ශරීරයක් තියාගෙන ඇයි මේ ඊට නොගැලපෙන වගේ හීන ක්‍රියාවක පහත් වැඩකේ දෙන්නේ? ජීවත්ව ගත නොහි කෙරෙමි කිය වෙන ජීවත් වෙන විදියක් නැති නිසා ඔහු උත්තර දෙනවා. කී කල්ලි සබඳ තෝ මෙසේ ක්‍රියා නොකොට සියලු දඹදිව මාහා සමාන වූ දුනුවායෙක් නැත.
ඉඳින් මම කිසි රච්චුරු කෙනෙකුන් වහන්සේ දුටියෙම් වීම නම් උන්වහන්සේ මේ ලකුණ්ඨකයා අපට කුමක් කෙරේදැයි මට කිපෙනසේක. එසේ හෙයින් තෝ රච්චුරුවන් වහන්සේ දැක මම දුනුවායෙමි. කීයෙහි වී නම් රච්චුරුවන් වහන්සේ තට වියදම් දී නිරන්තරයෙන් වෘත්ත තබා දෙන සේක. මම තට උපන්නා වූ කාර්යයක්ත් නම් කෙරෙමින් තාගේ සෙවන ජීවත් වෙමි. ඔන්න චුල්ල දනුග්ගහ යෝජනා කරන දේ බලන්. ඔව් යෝජනා කරනවා, මම ඔබට අතවැසිවන්නෙමි. කොච්චර ලස්සනද, මම ඔබට අතවැසියෙක් වෙනවා. මේ තරම් මහා ශිල්ප දරෙක් කිසිම ආඩම්බරයක් නැතුව, කිසිම මානයක් මදයක් නැතුව, මේ කිසිම ශිල්පයක් නොදන්නා ඇඟපත විතරක් තියෙන මිනිහෙක් ගාවට ගිහිලා කියනවා, මම ඔබට අතවැසියෙක් වෙනවා, ඔබේ ශරීර ශක්තිය පාවිච්චි කරන්න. ගිහිල්ලා රජතුමාට කියන්න, මම සියලු දුනුවායෙහි දුනු ශිල්පෙහි අතිශයින් දක්ෂයෙක්. ඔබ රැකියාවට ගත්තට පස්සේ ඔබට සියලු වැටුප් ලැබෙයි. ඔබ සියලුම ආරක්ෂාව, සියලු ජීවත් වීමේ අවශ්‍ය දේවල් සියල් රජුගෙන් ලැබෙයි. ඔබට ලැබෙන කාර්ය මම කරලා පෙන්නනෝ. එසේ කී කල්ලි අපි දෙදෙනම සුඛිතවම්. එතකොට අපි දෙන්නම බොහොම සැපෙන් අපට ජීවත් වෙන්න පුළුවන් කියලා මා කීවා කරවයි බෝධිසත්වෝ කිව්ය. ඒ පුරුෂයාත් මහබෝසතාණන්ගේ බස යහපතයි පිළිගත්තේය. පින්වත්නි, ඔබට පැහැදිලි නේද කොච්චර ලස්සනද චුල්ල දනුග්ගහ ලකුණ්ඨකයා, ලකුණ්ඨක බෝසතාණන් වහන්සේ මුකුත් නොදන්නා ඇඟපත ඇති මිනිහෙකු ළඟට ගිහිලා බොහොම නිහතමානීව යැපෙන්න ක්‍රමයක් හොයනවා. මේක මේ සමාජයටත් හරි වටිනවා. ඔළුව දුම්මාගෙන, කිසිවක් නොදන්නා මිනිස්සු ඔළුව දුම්මාගෙන වැඩ කරන රටක අපට කොච්චර වටිනවද මේ සකල ශාස්ත්‍රයේහි නිපුණේ කිසිවක් නොදන්නා මිනිසෙකු ළඟ අතවැසියෙක් වෙමින් යැපෙන්නට ක්‍රමයක් සොයාගත්ත හැටි. ඊළඟට කවරක්ද සිද්ධ වෙන්නේ? ඉක්බිත්තෙන් බෝධිසත්වයෝ ඒ බිහිමසේන නම් පුරුෂයා කැඳවාගෙන බරණැස්නුවරට ගොස් තුමු ඕහට උපස්ථායකව ඒ පුරුෂයා ඉදිරිකොට ගොස් මාලිකා දොරකඩ සිට රජුරුවන්ට දන්වා යවූහ. රජුරුවන් වහන්සේ විසින් එත්වහිකී කල්ලි දෙදෙනම මාලිකාවට වැද රජුරුවන් වැඳ සිටියාහුය. රජුරුවන්ගේ දොරකඩට ගිහිල්ලා දෙදෙනාම හමු වෙන්නට ආවව සඳහන් කළා. ඊට පස්සේ රජුරුවන් ඉදිරියට ගිහිල්ලා වැඳා, කවර කාරණයක් නිසා තෙපි මෙහි අවුදැයි කී කල්ලි, කවරක් නිසාවද කියලා ඇහුම්. බීමසේනයා, මම දුනුවායෙක්, මාහා සමාන වූ දුනුවායෙක්, මේ සියලු දඹදිව නැත්තේ ඇයි කී කල්ලි. අන්න බලන්න, අර බෝසතාණන්ගේ ඉගැන්වීම, චුල්ල දනුදර පණ්ඩිතයාගේ ඉගැන්වීම අනුව බොහොම අභිමානයෙන් රජතුමා ළඟට ගිහලා එහෙම කියනවා, මම දුනුවායෙක්, මාහා සමාන දුනුවායෙක්, මේ සියලු දඹදිව නැත්තේ ඇයි කී කල්ලි. දෙපෝයක් පාස දහසක් ලබන්නේ වී නම් උපස්ථාන කරන්නේ වේද රජුරුවන් වහන්සේ යයි කිව්ය. වැටපත් ඔහුම තීන්දු කරගන්නවා, දෙපෝයකට දහසක්, දෙපෝයකට. එතකොට ඔය දෙකක් කියනකොට දහසක් කියවන මේ පුරුෂයා තට කුමක් වේදයි කී කල්ලි රජුරුවන් වහන්සේ, මාගේ අතවැස පුරුෂයා. එතකොට මේ මිටි චුල්ල දනුග්ගහ පෙන්නලා රජතුමා අහනවා, ඔහු කවරෙද්ද? ඔහු මගේ අතවැසියා, ගෝලයා, ශිෂ්‍යයා. ඒ විදිහට තමයි බිහිමසේන මේ මහා පඬිවරයා රජුට හඳුන්වලා දෙන්නේ. යහපත, මට උපස්ථාන කරවයි කී කල්ලි. එතැන් පටන් බිහිමසේන නම් පුරුෂයා රජුරුවන්ට සේවය කරන්නේය. ඔහට පැමිණි කාර්යයක් බෝධිසත්වයන්ම සමුර්ථ කරති. ඔන්න ඊට පස්සේ බිහිමසේන රජතුමාගේ දුනුවායා බවට පත් වෙනවා. රජතුමාට කිසියම් කාර්යයක් ඉෂ්ට සිද්ධ කරගන්නට අවශ්‍ය වූ කල්ලි හැම විටකම අතවැසියා චුල්ල දනුග්ගහයේ කටයුතු ඉෂ්ට කළ දෙනවා. සමෙහි කසී රටේ එක් වනයක බොහෝ මිනිස්සුන් යනෙන්නා වූ මාර්ගයක ව්‍යාග්‍රේ සංචාරය කරමින් බොහෝ මිනිස්යන් අල්වා කන්නේය. එපවත් රජුරවන්ට දැන්වුව, ඔන්න රාජ්‍යයට අභියෝගයක් එනවා. ව්‍යාග්‍රේ, ව්‍යාග්‍රෝ හැමදාම එක එක කාලවල එක එක විදියට මිනිස්යන්ට
නොඑක් විපත් කරපු බව ජාතක කතාව අපිට පෙන්වලා දෙනවා. නූතනේ අපිට ඉන්න ව්‍යාග්‍රයෝ වගේ නූතනේ හැම කල්ලිම අපේ වගේ පුංචි රටවල් වලට කොච්චර මේ ව්‍යාග්‍ර ඕදුරු ඇවිල්ලා තියෙනවද කියලා බලන්න. එදා ඔන්න ව්‍යාග්‍රයෙක් ඇවිල්ලා මාර්ගයක පාරට ඇවිල්ලා සංචාරය කරන එහෙ මෙහෙ යන දරුවෝ මිනිස්සු දරට යන අය වෙළඳාමට යන අය රාජ්‍ය සේවයට යන අය අල්ලාගෙන කනවා. අන්තිමේදී ජනතාව රජුරන්ට ඒ බව දැන්නුණු. රජුරෝ බීමසේනයා කැඳවාගෙන දරුව ඒ ව්‍යාග්‍රයා අල්වන්ට පිළිවෙන් දැයි විචාලෝය. රජුරුවන් වහන්සේ මම දුනුවාය. කුමක් නිසා බම්ද? එම යහන්නේ රජුරුවනි රජතුමනි මම තමයි දුනුවාය. කුමක් නිසා බය වෙන්ද කියලා. ව්‍යාග්‍රයා අල්වන්ට අසමර්ථ වෙම්දැයි කී. එබස් ඇසූ රජුරෝ ඔහට වැටුප්පිය දම්ද දී යව්ය. බිමසේනයා ගෙට ගොස් බෝධිසත්වයන්ට එපවත් කීයේය. බෝධිසත්වෝ යහපත යාළුවයි කිව්ය. තොප නොයව් දැයි කීය. කී කල්ලි තෙපි ව්‍යාග්‍රයා ඉගිල ගිය නියාව දැන පලා ගොස් එක් කැලේකට වැද බඩින් තල වූ වැද හෙව ධනම් වෙසි මිනිස්සෝ ඒ ව්‍යාග්‍රයා තලා අල්වා ගනි. ඔවුන් විසින් ව්‍යාග්‍රයා අල්වාගත් කල්ලි තෙපි දතින් වැලක් කපා වැල් කෙරවල අල්වාගෙන මලා වූ ව්‍යාග්‍රයා සමීපයට ගොස් පින්වත්නි මේ ව්‍යාග්‍රයා මෙරූ කවුරු දැයි කියා මම මේ ව්‍යාග්‍රයා ගොනෙකුමෙන් බැඳ රජ්ජුරුවන් සමීපයට ගෙන යමි. දැන් බලන්න ඔන්න චුල්ල දනුද්දර පඬිතුමා තම බිහිමසේනට දෙන උපදේශය උගුලක් අටවලා ව්‍යාග්‍රයා අල්ලා ගත්තට පස්සේ අර බිමසේනට කියනවා මේ ව්‍යාග්‍රයා රජතුමා ළඟට ගෙනහිල්ලා ඒ විපත අවසන් කළ බව දැනුම් දෙන්න. එතකොට මේ උගුල කාගේද? චුල්ල දනුග්ගහ පඬිවරයාගේ. ඔහු තමයි මේ උගුල අටවන්නේ. ජනතාවත් එක්ක එකතු වෙලා අවසානයේ ජනතාව තමයි ඇත්ත වශයෙන්ම චුල්ල දනුග්ගහගේ පඬිවරයාගේ උපදෙස් අනුව ව්‍යාග්‍රයා අල්ලාගන්නේ. බිමසේන කරන්නේ රජතුමා ළඟට රැගෙන යාම පමණයි. රජතුමා ළඟට ගෙනිහිල්ලා ඒ මුහුණ දුන්නු විපත නැති කරලා ඊට පස්සේ රට බිමසේන සියලු සම්පත් අරගන්නවා. ධනවසි මිනිස්සු බයින් ත්‍රස්තව සාමීනි රජුරුවන් වහන්සේට නොකිවයි තොපිට බොහෝ වස්තු දෙති. ව්‍යාග්‍රයා තොප විසින් අල්වා ගන්නා ලද්දේයි සමීපයෙන් බොහෝ වස්තු ලබන්නා වේදයි කිව්ව. අන්න මිනිස්සුත් එකතු වෙලා ඇල්ලුවට අන්තිමේදී බිමසේන තමයි සියලු සම්පත් අරගන්නේ. ඊට පස්සේ නැවත එක් දවසක් මාර්ගයක මීමෙක් මිනිසුන්ට ඇන මග යා නොදන්නේ. ව්‍යාග්‍රයා වගේම ව්‍යාග්‍ර වෝදුර සංසිඳුනට පස්සේ තවත් කාලයකදී මීමෙක් අර විදියටම මිනිසුන්ට ඇවිල්ලා ඇනලා පාරක තොටක දර කඩන්න යන මිනිසුන්ට පලා කඩන්න යන මිනිසුන්ට යන්න දෙන්නේ නැහැ. ඒ වෙලාවෙත් ජනතාව ඇවිල්ලා රජතුමාට ඒ ගැන කිව්වහම රජතුමා බිහිමසේනට කාර්ය පවරනවා. බිහිමසේන තම ගෝලයාට වැඩේ බාර දෙනවා. ගෝලයා උගුළු වටවලා මේ මීමා අල්ලගෙන ගත්තට පස්සේ බිහිමසේන රජ්ජුරුවගාවට අරගෙන යනවා. රජ්ජුරුවන්ගෙන් සම්පත් ලැබෙනවා මේ පැත්තක ඉන්න මිනිහෙකුට. ඒ මිනිහා කිසිම වෙහෙසක්වත් මානසික වෙහෙසක්වත් කායික වෙහෙසක්වත් මුකුත් දරන්නේ වෙහෙස වෙන මිනිසා පැත්තකට වෙලා ඉන්නවා. උපාය දන්නා උගුල්ලට වන්නා පසකට වෙලා ඉන්නවා. අභියෝගයට මුණ දෙන පුජ්‍යලයා පැත්තකට වෙලා ඉන්නවා. අභියෝගයට මුණ දෙන පුජ්‍යලයා ඒ සියල් අන්තිමේදී කිසිවක් නොකරන මිනිසයා බීමසේන තමා රජුරුවන්ගෙන් සියලු සැප සම්පත් ලබන්නේ. වර්තමානයේ උනත් අපිට මේවා ඉතාම හොඳට විග්‍රහ කරගන්න පුළුවන්. වැඩ කරන මිනිස්සෝ සහ වැඩ නොකර වරප්‍රසාද විඳින මිනිස්සෝ. ඒක නෙවෙයිද මේ කතාව තුළ අද දවසේ විග්‍රහ වෙන සිද්ධි. වැඩ කරන මිනිස්සු කාටවත් පේන්නේ නැහැ. ඒ මිනිස්සුන්ට වරප්‍රසාද ලැබෙන්නේ නැහැ. වැඩ නොකරන මිනිස්සු ඉහලින් අවශ්‍ය සියලු තානාන්තර තාන්න මාන්න ඒ විතරක් නෙවෙයි සියලු ලැබෙන්න ඕනේ හැම සම්පතක්මත් හැම දෙයක්මත් ලබාගෙන ඒගොල්ලෝ වැංචපෙනවා. ඉක්විත්තෙන් කීප දවසක් ගිය කල්ලි සතුරු රජ්ජුරු කෙනෙක් අවුත් බරණැස් නුවර වටලාගෙන රාජ්‍ය හෝ දෙව යුද්ධ හෝ කරවයි රජහට අසුන් යවූහ. ඔන්න මෙහෙම දෙයක් සිද්ධ වෙනවා. සතුරු රජෙක් ඇවිල්ලා ඊට ඉස්සෙල්ල කාර්යයක් සිද්ධ වෙනවා. පින්වත්නි දැන් බීමසේන
මේ විදියට හැසිරෙනකොට ඔහු කල්පනා කරනවා දැන් මට අතවැසියෙක් මොකටද මටම පුළුවන් නේද මේ කාර්ය කරන්න කියලා. ඓශ්චර්ය මදයෙන් මත්ව අර ලැබෙන දේවල් දෙකට බෙදා ගන්න වෙන නිසා ඔහු ඒ සම්පත් මදයෙන් මත් වෙලා කියනවා බෝධිසත්වයන් කෙරෙහි අවඥා කොට බෝධිසත්වයන්ට අවඥා කළා කියනවා. තොප නිසා ජීවත් නොවේමි කිමෙක්ද පුරුෂෝ නම් තොපිම දැයි ආදී වූ පරිසර වචනයෙන් කියන්නේ. මෙයා ඔන්න මේකත් ඉතාම වැදගත්. සමහර මිනිස්සුන්ට ටික කාලයක් ගියාම වෙනදී තමන් කොහොමද ගොඩනැගුණේ කියලා අමතක වෙනවා. අමතක වෙලා අන්තිමේදී සිද්ධ වෙන්නේ මේ තමන්ට ගොඩනැගෙන්නට දැන් අපි කියන්නේ නැගපු ඉනිමකට පයින් ගහනවා කියන්නේ. ඒ වගේ දෙයක් තමයි බීමසේන විසින් සිද්ධ කරන්නේ. ඊට පස්සේ ඔන්න දැන් බීමසේන ගෝලයා පැත්තකට දාලා තනිවම රජ වෙන්නට උත්සාහ කරනවා. ඉක්බිත්තෙන් කීප දවසක් ගිය කල්ලි සතුරු රජු කෙනෙක් කවුත් බරණැස් නුවර වටලාගෙන රාජ්‍ය හෝ දෙව යුද්ධ හෝ කරවයි රජහට අසුන්‍ය වූහ. රජුරුවෝත් හසුන් අසා යුද්ධ කරවයි කියා බීමසේනයා යවූහ. ඒතමේ සියලු සන්නාහයෙන් සන්නද්ධව යුද්ධ වෙසක්ගෙන හස්ති සන්නාහයෙන් සන්නද්ධ වූ හස්තිය කුපිටට පැන නැගී උන්නේය. කැරල්ලක් ආව, සතුරු රජෙක් ආව, රාජ්‍ය ආක්‍රමණය කරන්න බීමසේනට පැවරුවා. බීමසේන සන්නාහ සන්නද්ධව හස්තිය කුපිට නැගලා හිටියා. ඉස්සර කලින් බෝධිසත්වයෝ තමයි ඔය ගලාක හස්තියගේ ඉදිරියෙන් යන්නේ, බීමසේන පසුමසින් යන්නේ. දැන් බීමසේන ඉස්සරහට ගුණා බෝධිසත්වයෝ ඔවුන්ගේ මරණ බහින් සියලු සන්නාහයෙන් සන්නද්ධව බීමසේනයාගේ පශ්චිමාසනයේ වුණා. බීමසේනගේ පසුපසින් තමයි දැන් ගෝලයා ඉන්නේ. හස්තියා මහජනයා විසින් පිරිවන ලදුව නුවර දොරින් නික්ම යුද්ධ භූමියට පැමිණියේ. එකල්ලි බීමසේනයා සටන් බෙරහඬ අසාලාම වෙවුලන්නට පටන් ගත්තා. ඔන්න වෙන දේ බලන්න. ඔන්න අර තමන්ගේ නොහැකියාව තේරුම් ගත්තේ නැති මිනිස්සයාට වෙන දේ. යුද්ධ භූමියට ගියේවත් නැහැ ඈතින් බෙරහඬ අහනකොටම බීමසේන වෙවුලන්න පටන් ගත්තා. බෝධිසත්වෝ දැන් මූ වැටීම මියන්නේ යයි සිතා ඇතු පිටින් නොවැටෙන පිණිස බීමසේනයා ලනුවකින් ඉන අල්ලා ගත්තුය. දැන් මේ කොච්චර වෙවුලනෝද කිව්වොත් තාපොඩින් හස්සියාගේ පිටින් බිමට වැටලා මේ මිනිහා මැරෙනවා. එහෙම නොවැටෙන්න ගෝලයා කරේ ලනු කෑල්ලකින් අල්ලලා බැඳලා යන්තම් අල්ලගෙන තියාගත්ත බිමට නොවැටෙන්න. බීමසේනයා යුද්ධ භූමිය දැක මරණ බයින් තැතිගෙන මලමුත්‍රයෙන් ඇතුපිට කෙලෙසුවේය. ඔන්න බලන වීරයන්ට වෙන දේ, දුබල වීරයන්ට වෙන දේ, හිස් වීරයන්ට වෙන දේ. අන්තිමේදී වෙවුලුවා වෙවුලුවා විතරක් නෙමෙයි තව ඩිංගක් එහාට යනකොට සටන් බිම දැක්ක ගමන් තමන් කොච්චර තැතිගත්තද කියනවනම් හස්තියා පිටේ මුත්‍ර මලමුත්‍ර සේරම ගිහිල්ලා මේ යුද භූමියම කෙලෙසීමට පත් කළා. එකල බෝධිසත්වෝ කියන්නෝ බීමසේන පළමුකී කාර්යයේ නියාවට පසුව කළ කාර්ය සමවන්නේ නොවේද? තෝ පළමු යුදභටයෙක් මෙන් වූයේය. දැන් ඇතුපිට කෙලසන්නේ යයි කියා බෝධිසත්වෝ වට නින්දා කළෝය. ඒ නිසා මහවීරයෙක් වගේ කතා කරපු ඔබ යුද්ධ භූමියට ගියෙත් නැතුව මේ මුළු යුද්ධ භූමියම කෙලෙසුවාය කියලා ගෝලයා බීමසේනට අවචාවෙන් උත්තර දීලා එයාව ඇදලා පැත්තකට දාලා හස්සියා පිටේ නැගිලා චුල්ලදනුක් ගහ පණ්ඩිතයා යුද්ධ භූමියට ගිහිල්ලා ඊ පහරවල් හතර දිසාවට ඊ පහරවල් යවලා සතුරු සේනාව මර්ධනය කළා. සතුරු රජතුමා ජීවග්‍රහයෙන් අල්ලගෙන පණ පිටින් අල්ලගෙන රජතුමාට ගෙනල්ලා දීලා සත්‍ය රජතුමාට හෙළි කළා. හැමදාම බීමසේන කලේ තමාගේ හැකියාවෙන් ප්‍රයෝජන ගැනීමයි. ඒ නිසා තමා තමයි දක්ෂයා, තමන්ගේ තමයි උපක්‍රම, තමන් තමයි මේ සියලු හැමදාම ජයග්‍රහණවල හිටියේ කියලා කිව්වහම රජතුමා ඒ වෙලාවේ බීමසේනයා රටින් පන්නලා සෙන්පතියා බවට පත් කරගන්නවා චුල්ල දනුග්‍රහ පඬිවරයා. මේ කතාව බුදුරජාණන් වහන්සේ එදා දම්සභා මණ්ඩපයේ ඉදිරිපත් කරනවා. මහණෙනි, මේ භික්ෂුව තමාට ස්තුති කොට අනුන්ට නින්දා කළේ දැන්මතනුවේ පෙරත් නින්දා කළොමයයි වේ දැයි ධර්මදේශනාව ගෙනහැර දක්වා වදාරා පුරාපර සන්ධි ගලපා වදාළ සේක. එසමේ බීමසේන නම් දැන් අනුන්ට නින්දා කොට තමාට ස්තුති කරන්නා වූ මහණය. ආන් අර වර්තමාන කතාවේදී
ජාති මදයෙන් මතු භික්ෂුව තමයි අද බීමසේන. එසමේ චුල්ලදනුග්ගහ පඬිතුයෝ නම් තිලෝගුරු සම්‍යක් සම්බුදු රජ වූ මම්මවේදයි වදාරා. බුදුහාමුදුරුවෝ ඒ අනුව පින්වත්නි කල්පනා කර බලන්න අපිට අද මෙවැනි අවස්ථාවල් ඕන තරම් දකින්න පුළුවන්. දක්ෂයාගේ බලයෙන් වැජබෙනේ ජීවත්වන්න උත්සාහ කර මිනිස්සුන්ට කවදා හරි දවසක මුණ දෙන්න සිද්ධ වෙන වෙනසීමේ ස්වභාවය තමයි මේ කතාවෙන් ඔබට කියadien. දැන් මෙතනින් කතාව මම දේශනාව හමාර කරනවා. මේ ධර්ම දේශනාව අවසානයේ ඔබට නීලා වික්‍රමසිංහ ගායනා කරන තාම මේ කතාවේ අර්ථය කුළු ගැන්වෙන මාස්ටර් සර් මගේ හිමිතැන මට දෙන්න කියන ගීතයත්ටත් සවන් දෙන්න පුළුවන්. එයත් අසා මේ කතාවේ අදහස් වඩාත් අවබෝධ කරගන්නා ලෙස ඉල්ලා සිටිනවා. අද ධර්මදේශනාව සඳහා පින්බර දායකත්වය දැරුවේ රත්මලාන මීඩියල් හරස්පාර නොම්බර 49 පදිංචි ධම්මිකා වන්නාරච් මහත්මයයි. අරමුණ වුණේ මාර්තු මාසයේ මේ මාසයේම උපන්දින යෙදෙන කීප දිනෙකට ආශිර්වාද කරන්නට සුනිල් වික්‍රමසේකර ස්වාමි පුරුෂයාටත් නන්දාවති මෑණියන්ටත් මදුෂි වික්‍රමසේකර දියණියන්ටත් ශාන්ති වන්නාරච් සොයිරියටත් මේ උපන්දින යෙදෙන සියලු දෙනාටම සුභ වාසනාවන්ත උපන්දිනයක්ම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. රොවින්දි පුතුට ඒ වගේම නෙත් කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ආශිර්වාද වේවා කියලා ප්‍රාර්ථනා කරන අතර පැවිදි දිවියේ 50 වස පිරුණු රත්මලානේ රත්නාරාමාධිපති සූර්යකොට සිරිධම්ම නායක ස්වාමින් වහන්සේටත් දේශකයන් වහන්සේටත් මේ වෙලාවේ දායක පින්නතුන් සෙත්පතන ආශිර්වාද කරනවා. රොබර්ට් වික්‍රමසේකර පියාණන්ටත් මීරනෝනා මවටත් ටී වන්නාරච්ච පියාණන්ටත් සුමතිපාල වන්නාරච්ච සොයිරාට හා සියලුම සංසාරගත ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරනවා. ඒ සියලු දෙනාට මේ උතුම් ධර්මානිසංසය ප්‍රාර්ථනීය බෝධියකින් නිවී සැනසෙන්නට හේතු වාසනා වේවා කියලා. රත්නලාන මීඩියල් හරස්පාර අංක 49 නිවසේ පදිංචි ධම්මිකා වන්නාරච්ච මහත්මියට නිදුක් නිරෝගී සුවය චිරජීවනය පිණිස හේතු වාසනා වේවා. ධර්මශ්‍රවණය කළ ඔබ හැම දෙනාටමත් මේ උදාර පුණ්‍ය මහිමය ප්‍රාර්ථනීය බෝධියකින් නිවී සැනසෙන්නට හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා.